අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රට පුරාම විදුලිය බිඳ වැටේ. ජල සැපයුමට බාධා. මාර්ග සංඥා පද්ධතියත් බිඳ වැටේ. කර්මාන්ත ශාලා වෙළඳසැල් වැසෙයි. ජනතාවට දැඩි පීඩා. හිටපු ජනපති මෛත්‍රීට පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනපති කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දීමක්. බන්දනාගාර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බල කය යෙදවීමට සැලසුම්. කංජිපානි ඉම්රාන්ට වැන්ද නිලධාරියා කවුද? ඇයි වැන්දේ? අගමැති සිය ධූරයන්හි රාජකාරිය ආරම්භයි. ජනතා අපේක්ෂා ඉටු කිරීම අපේ යුතුකමයි. අගමැති අවධාරණය කරයි. උපාධිධාරී රැකියා 50,000ක් හිමිවුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කරයි. කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු වැඩ ආරම්භයි. සීමාවකින් තොරව ඉහළ යන බිත්තර මිල. බිත්තර පිළිබඳ විෂය බහර රාජ්‍ය ඇමති මිල ඉහළ යාමට හේතු කියයි. දැන් දේශීය පුවත්. අද පස්වරු 12:30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. විෂය බාර අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා විදුලිය විසන්ති වී පැයක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කර සිටියේ පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි සැපයුම යථාතත්වයට පත් කිරීමට කටයුතු කිරීමට හැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් මේ මොහොත දක්වාම එලෙස බිඳ වැටුණු විදුලිය යථාතත්වයට පත් කර විදුලි සැපයුම ජනතාවට ලබා දීමට හැකි වී නැහැ. සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් මුළු දිවයින පුරා අද දහවල් 12:30 සිට විදුලිය විසන්ති වීමක් සිදු වුණා. කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ති වීමක් සිදු වූ බවයි විදුලිපල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අපගල විමසීමකදී සඳහන් කළේ. මුළු රටේම එකවර විදුලිය බිඳ වැටීම යනු ඉතාම බරපතල තත්ත්වයක්. එය රටේ ජාතික ආරක්ෂාවේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල කරනු ලබනවා. ස්වයං රැකියා කර්මාන්තයේ නිරත කුඩා ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ කර්මාන්ත ශාලා මෙහෙයුම් හා පණ ගැන්වීම සිදුවන්නේ මෙරට ජාතික විදුලි බල පද්ධතිය හරහායි. ව්‍යාපාරික ලෝකයේ කඩාවැටි ඇති මෙවන් මොහොතක සුළු වශයෙන් හෝ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාපාරිකයින්ටද අද දින මෙලෙස විදුලිය බිඳ වැටීමෙන් සිදු වූයේ අතිවිශාල පාඩුවක් හා අලාභයක්. විදුලිය බිඳ වැටීමත් සමග ඇතිවන තවත් ප්‍රධානතම ගැටලුවක් වන්නේ ජල සැපයුමට බාධා එල්ලවීමයි. අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ ප්‍රදේශ රැසකට පැය ගණනාවක් පුරා විදුලිය නොමැතිවීම හේතුවෙන් ජල සැපයුමද අඩාල වී ඇති බවයි. මේ අතර මාර්ග සංඥා පද්ධතියටද විදුලිය බිඳ වැටීමෙන් බාධා එල්ලවීමත් සමග අද පස්වරුවේ නගරාශ්‍රිත ප්‍රදේශවල දැඩි රථවාහන තදපතයක්ද හටගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. මෙලෙස මීට පෙර සමස්ත දිවයිනේම විදුලිය බිඳවැටීමක් සිදු වූ ආසන්නතම කාල වකවානුව පන්නේ 2016 මාර්තු මාස 13 වනදායි. ඒ බියගම ට්‍රාන්ස්ෆෝමරයක සිදු වූ පිපිරීමත් සමගයි. මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරුණා. ඒ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සියලු විදුලි උපපොළවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමටද කටයුතු කළා. 2016 පෙබරවාරි මාස 25 වනදාද යලිත් වරක් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. ඊට හේතු වූයේ පොල් පිටිය කොළොන්නාව සම්ප්‍රේක්ෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක්. එසේම 2015 සැප්තැම්බර් මාස 27 වනදාද දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා. ඒ නොරොච්චෝල විදුලි බලාගාරයේ ආරක්ෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් එය පැය කිහිපයක්ම පැවති අතර එවක විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා විසින් එම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්ද ආරම්භ කළා.
जन जीवित दड़ी तर्जन एलियमुन जनता अपेक्षावान नीटु किरीम वत्मान वजे युतुकम बव अग्रामात्य महिंद राजपक्ष महता पवसनवा अग्रामात्यवरया मे बव प्रकाश कले अद सी अमात्यांशवल वेड पार गनीमे अवस्थावट एक वेमिन अग्रामात्य महिंद राजपक्ष महता सिय अमात्यांशवल वेड पार गनीम अद पेरबरुवे सुब मोहतिन सिदु केरुना ए अनुव अग्रामात्य महिंद राजपक्ष महता प्रथमेन मुदल अमात्यांशयेदी सिय राजकार्य कडियुतु आरंभ कले आगमिक वतावत वलट मूल तनल पातेमिन सर्वागमिक पूजक मेदी अग्रामाधिपराट आशीर्वाद पलकला महासंगरत्ने सेत्पिरित सच्चनामाते अग्रामाधिपरा सेदूरे कटियुतु आरंभ कला मेत्राग्रामात्य महिंद राजपक्ष महता अद पेरवरुवे बुद्ध शासन आगमिक हा सांस्कृतिक कटियुतु अमात्यांशयेद राजकार्य कटियुतु आरंभ कला यानुव अग्रामात्यवरया गंगाराम पुदुमिम वेत पैमिन आगमिक वतावत वलट मूल तन लबा दिमिन अमात्यांशये वेड पार कणु लबुवा गंगाराम विहाराधिकारी पूज्य आचार्य किरिंदे असजी हिम्यान प्रमुख महासंगरत्ने अग्रामात्यवराट सेत्पिरित सच्चयना करमीन आशीर्वाद पलकला म्यात्राग्रामात्य महिंद राजपक्ष महता अद पसवरुवे नागरिक संवर्धन हा निवास अमात्यांशयेद वेड पार कणु लबुवा बत्रमुल्ल सुहुरुपाय परिसरयेदी अग्रामात्यवरया महासंगरत्ने सेत्पिरित सच्चयना मद सिय राजकारी कटियुतु आरंभ करनु लबुवा විශේෂයෙන්ම මේ අමාත්‍යංශයේ වැදගත්කම තමුන්වහන්සේලාට අමුතුවෙන් මම කියන්නේ නැහැ. අපි 2015 යනකොට මම හිතන්නේ ආසියාවේ නැගීගෙනම වේගයෙන්ම සංවර්ධන වුණු නගරය බවට කොළඹපත් වෙලා තිබුණා. මේ ඊට පසුව අවුරුදු 5 පසු බෑම එක තමයි අපි වැඩ බාර ගන්න. ඔබ වැඩ බාර ගන්න. ඉතින් ඔබට තියෙනවා විශාල කාර්යයක්. අර පසු බෑපු අවුරුදු 5 ආපහු 2015 තත්ත්වයට ගෙහින්නත් එතනින් එහාට ඉදිරියට ගෙනියන්නත් विशेष प्रधान नगर जापने विशेष अवधान अभियोगी පාස්කු ඉරිදුන සිදුව ප්‍රහාරය පිළිබඳව සොයාබලනේ ජනාධිපති විමර්ශන කොමිසම මහමුවේ පෙනී සිටිනු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඉක්ුත් වසරේ සිදුව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ජනාධිපති කොමිසම පිහිටවනු ලැබුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන
ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 26 වෙනි දින අදාළ කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබෙන බවයි පාස්කු ඉරිදුන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සඳහන් කළේ. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ටද කැඳවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එළඹෙන 21 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාවේකුත් මාර්තු මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීම සිදු වූ අතර එහි පළමු වාර්තාව 2019 වසරේ දෙසැම්බර් මාස 20 වන දින බහර දීම සිදු කර තිබෙනවා. 2019 වසරේ සැප්තැම්බර් මාස 22 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර මාලාවන් පිළිබඳ විමර්ශන සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඌ නිර්දේශ ලබා ගැනීම සඳහා මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිහිටමුණු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා හිමි වූ උපාධිධාරීන් 50,000ක් දෙනෙකුගේ නම් අද දින ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීමට පියවර ගනු ලැබුවා. මැතිවරණ සමය තුල උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන తాවකාලිකව නතර කරන ලෙසට ලැබුණු උපදෙස් වලට අනුව එම වැඩසටහන නතර කර තිබුව අතර යලිත් ඒ ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව රැකියා සඳහා තෝරා ගනු ලැබූ උපාධිධාරීන් 50,000කගේ නම් මෙවන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ නාම ලේඛනය ලබාගත හැකි බවයි අමාත්‍යාංශය පැවසුවේ. තෝරා ගනු ලබන්නන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ඔවුන් වෙතම යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාළ පත්වීම් ලාභීන් සැප්තැම්බර් මාස 2 වෙනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි. මේ අතර තෝරාගත් අඩු ආදායම් ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බල්කාය විසින් සැප්තැම්බර් මාස 2 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ අනතුරු අග්‍රාමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ කටයුතු සිදු කර පාලන තන්ත්‍රයේ විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසුව 150,000 රැකියා වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේ. මෙරට බන්ධනාකාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් කර ඇති බව බන්ධනාකාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. පසුගිය කාල වකවානුව තුල බන්ධනාගාර තුලට මද්‍රව්‍ය රැගෙනීම සහ බන්ධනාගාර තුල සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මෙන්ම රඳවියන්ට සැප පහසුකම් සැලසීම සම්බන්ධයෙන් දිගින් දිගටම තොරතුරු වාර්තා වුණා. ඒ හේතුවෙන් බන්ධනාගාර තුල ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ඉදිරියේදී බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ පමණ සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් කරන බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර සිදු කරන ලද වැටලීම් වලින් සහ යොදා ඇති ආරක්ෂාවල ප්‍රතිඵලයක් ලෙස මද්‍රව්‍ය බන්ධනාගාර තුලට සූක්ෂම ක්‍රම ඔස්සේ පැමිණීමේ සම්භාවිතාවද මේ වන විට ඇහිරි තිබෙනවා. ඒ හේතුවෙන් බන්ධනාගාර තුල දිගු කලක් තිස්සේ මද්‍රව්‍ය භාවිත කළ ඇතැම් රඳවියන් හට මද්‍රව්‍ය දිගින් දිගටම නොලැබීම හේතුවෙන් ඔවුන්ට ශාරීරිකව විවිධ ගැටලුකාරී තත්වයන් ඇතිව තිබෙන අතර ඔවුන් සාමාන්‍ය ජීවිතයට යොමු කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් දැඩි කැපවීමක්ද සිදු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර පසුගියදා පැවති උත්සවයකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා බන්ධනාගාරය සම්බන්ධයෙන් සහ මද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම මිත්‍රවරුනි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයක් නෙවෙයි. නමුත් මට අවශ්‍ය වුණා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යම් කිසි කන්ට්‍රෝල් එකක් ගන්න. අපි අල්ලලා නීති මගින් කටයුතු කරපු කට්ටිය බන්ධනාගාරයට ඇතුළට ආවට පස්සේ
එළියෙන් දැද්දි කරපු ක්‍රියාකාරකම් ඊටත් වඩා හොඳින් කරනවා නම් there is something wrong somewhere. මොකක් හරි ලොකු වැරදීමක් තියෙනවා. කොමසාරිස් ජනරාල්තුමනි මාත් සමග අමතාප වෙන්න එපා මේක කිව්වට මේකත් තිත්ත ඇත්ත තමයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරපු නිලධාරී මේකට වග කිය යුතුයි. සල්ලි ඉදිරියේ පාලනය නැවෙනවා. ඔය ඔය ලොකු ලොක්කො ටිකට ජීවිතේ අවශ්‍ය මොනවද හැම දෙයක්ම බන්ධනාගාරය ඇතුලේ තිබුණා. ඒ නිසා මට අවශ්‍ය වුණා බන්ධනාගාරයේ ආරක්ෂක ලේකම්වරයා විදියට බන්ධනාගාරයේ යම් කිසි හෝල්ඩ් එකක් ගන්න. මේක හරියට අර අනුන්ගේ වත්තේ පොල් කඩන්න යනවා වගේ වැඩක්. අර බන්ධනාගාරයේ තාප්පේටම අල්ලලා හදලා තියෙන ගෙවල්. හරි ඒ ගෙවල් වල වෙළඳ ව්‍යාපාර දිනවා. වෙළඳ ව්‍යාපාරයේ තමයි තාප්පේට උඩින් මෙහෙම දාන එක. හැබැයි ඉතින් ඔය හැම දෙයකටම අපිටත් බෙහෙත් තියෙනවා. මම යුද හමුදාව යොදවලා ටෙලිෆෝන් ජෑම සයිකර සම්පූර්ණ බූස් ඒරියා එක මේ කියන්නේ හිරගෙදර කව වෙන්න ඊට පස්සේ අපි අඟුණකොඩ පැලැස්ස බන්ධනාගාරයත් අපි ඒ විදියටම යුද හමුදාව දාලා ජෑම සයිකර ඊට අමතරව අපි දැන් වැලිකඩ බන්ධනාගාරයේ තේදී කරගෙන යනවා අපේ නාවික හමුදාවේ නිලධාරීන් නැව් අරගෙන ගිහිල්ලා සති දෙක තුන රැකලා ඉඳලා අල්ල ගන්නවා කුඩු තොගේම අල්ලගෙන ගේනවා කිලෝමීටර් 1200ක් මෙයාට සම්පූර්ණ ආරක්ෂාව ඇතුව ඊට පස්සේ ඒ අය නාකොටික්ස් බියුරෝ එකට එහෙම නැත්නම් මද්‍රව්‍ය කාර්යය අංශයට ඒව බාර දෙනවා ඒ බාර දුන්නට පස්සේ ඒකෙන් කොටසක් උසාවියට ඉදිරිපත් කරලා රෙකෝඩ් රූම් එකට යනවා තව කොටසක් ඒකෙම අය අනික් කොටස මෙතනින් එළියට අරගෙන වෙනදා මේ අය ගන්නවා ඊට අමතරව අර ප්‍රොඩක්ෂන් රූම් එකට ගියාට පස්සේ එතනිනුත් මද්‍රව්‍ය මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවකට භාජනයලා ඒව පාම් පිටි වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ මම ගවර්න්මන්ට් ඇනලිස්ට්ල පරීක්ෂා කරලා අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා. ගෝණි 15ක දාලා පළවෙනි තොගය දුන්නා. මට දැනගන්න හම්බුණා ඒකේ අධිපතිතුමිය කිව්වා කියලා පස්වෙනි ගෝණිය හොඳයි රොටි පුච්චන්න කියලා. මම තමුන්නාන්සෙලා හිනස්සන්න නෙමෙයි මේවා කියන්නේ ඇත්තටම අපි අඬන්න ඕනේ මිත්‍රවරු මේවා දැක්කහම අපේ යක් කිලිටි නෑ ඒක නිසා අපිට තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය පියවර ගන්න අපිට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් පොලිසිය තියෙන්නේත් මගේ යටද නමුත් කනගාටු වුණත් ඇත්ත කියන්න ඕනේ ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා බන්ධනාගාරයේ සුද්ධ කරන්න වුණා නමුත් දැන් බන්ධනාගාරයේ සෑහෙන හොඳට කටයුතු කෙරීගෙන යනවා නමුත් එතනත් මේ ළඟදී උපුල්දෙනිය මම දන්නේ උපුල්දෙනිය මහත්මයා කැමති වෙයිද කියලා මම මේක කියනවට එතුමා මේ පුදුමයට නැත්තා සර්ප්‍රයිස් එකකට පත් වෙලා මට වීඩියෝ ක්ලිප් එකක් එව පොඩි එකක් බන්ධනාගාරයේ නිලධාරියෙක් කංජිපාණි ඉම්රාන්ගේ සෙල් එකට ගිහිලා වඳිනවා මේ මටත් ඒක අදාහ ගන්න බැරි වුණා ඉතින් අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඔන්න ඕවාගේ අයවලුනුත් සමගයි අපි බන්ධනාගාරයයි පොලිසියයි විතරක් සුද්ධ කරාට වැඩක් නැහැ අපි අනිත් හැම දෙයක්මත් සුද්ධ කරන්න ඕනේ එහෙම නැතුව මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහේ පාලනයක් ඇති කරන්න හැකියාවක් නැහැ සෞදියේ තමන් නගරයේදී මිය ගිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අදාළ පුද්ගලයාගේ බිරිඳ වන අනුරුද්ධිකා සඳපාලි මහත්මිය රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා සෞදි අරාබියේ දමාම් නගරයේදී ඉතා අබිරහස් අයුරින් මිය ගිය සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන අනුරුද්ධිකා සඳපාලි මහත්මිය ඉල්ලීමක් කරනවා දෙදරු මවක් වන අනුරුද්ධිකා සොඳමාලි මහත්මිය පවසන්නේ 42 වැනි සිය සැමියා වන ප්‍රියන්ත සෞදි අරාබියේ දමාම් නගරයේ සේවය කරමින් සිටි බවත් එහිදී ඇති වූ ප්‍රශ්නයක් මත ශ්‍රී ලාංකික පිරිසක් විසින්ම ඔහුට මර ප්‍රහාරයක් එල්ලකොට ඔහු ඝාතනය කර එල්ලා ඇති බවයි. තමන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසටත් තමන්ට විශාල තර්ජනයක් ඇති බවටත් සිය සැමියා නිරන්තරයෙන්ම තමාට ප්‍රකාශ කළ බවද ඇය පවසනවා. එමෙන්ම ඇය රජයෙන් ඉල්ලා සිටින්නේ මීගේ සැමියාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමටද අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි. කියව කරපු වැරද්දට ඔයා ගිහිල්ලා සමාව ගන්න ගියාට පස්සේ යා බෑන්නලු පියන්ත කිව්වලු මං රණ්ඩුවට ආවේ නෑ මං ඔයාගෙන් සමාව ගන්න ආවේ යා බෑන්න කිව්වා හොඳටම බෑන්න කිව්වා පියන්ත බෙල්ල වල දාගන්නේ නෑ කවුරු හරි මරණ බෙල්ල වල දැම්ම දෙයනේ ඊයේ කතා කරලා කිව්වේ උදේ 9ට මං කම්පැනියට ගිහිල්ලා කතා කරනම් 125ක් හරි දීලා මාව බේරගන්න මං ඉතින් ගෙවල්ු ගස් තියාලා සඳුද්ද යන්නේ ඉන්දිය ඒජන්සිය මාර්ගය හරහා සල්ලි දාලා මගේ මහත්තිය බේරගන්න මට ඒ දේ කරගන්න බැරි වුණා අනේ ඒ දේ කරගන්න බැරි වුණා සිද්ධියකට මෙහෙම මොන පාලා තියෙන්නේ මගේ අයියා රටදී ඒකට වැඩ කරන කට්ටියත් එක්ක රණ්ඩුවක් කියලා එයා හිරේ ගිහිල්ලා ආවට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා මෙයාට ගහලා මෙයා මරලා උඩේ ලලා තියෙනවා
යාට සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා තමයි අධිකරු ජනාධිපතිතුමාගෙන් හැමෝගෙම ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා පසුකේතා පත්වීම් ලද තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙක් අද දිනේදී සිය අමාත්‍යංශවල වැඩ පාර කනු ලැබුවා හොඳ පැත්තෙන් අපිට කතා කරන්නට විශාල දේවල් තියෙනවා ඒ වගේම යම් යම් බොහෝ විවේචන වලට හසු වෙන අවස්ථා එමටයි අපි ඉතා පරිස්සමෙන් රජයේ මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අපි අප කැප විය යුත්තේ කෙසේද කියන එක අපි හිතන්නට ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා අපි රජයේ මාධ්‍ය වශයෙන්ුත් වෙනත් මාධ්‍ය වශයෙන්ුත් ඒ ආයතන සහ ඒ ආයතන වල වැඩ කරන මගේ සහෝදරයන් සහෝදරියන් කිසිවිටක හිතිය යුතු නැ මේක රජයේ හොර නැ එහෙම නැත්තම් යම් අමාත්‍යවරයෙකුගේ හොර නෑවක් එහෙම නැත්තම් මගේ හොර නෑවක් එහෙම නැත්තම් වෙනත් ආයතන ප්‍රධානීගේ හොර නෑවක් විය යුතු නෑ ඒ මාධ්‍ය සම්ප්‍රදායෙන් අපි සම්පූර්ණ මිදෙන්නට ඕන මෙතර වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද අද පසුවරුවේ සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා ඒ කොළඹ පිහිටි එම අමාත්‍යංශ පරිශ්‍රයේදී අද විශේෂයෙන්ම ඉඩම් පිළිබඳව අල්ලා ගැනීම ඒ වගේම රජයේ ඉඩම් වලට ව්‍යාජ්‍ය උපසකස් කිරීම මේවා කටයුතු ගාක සිදු වෙනවා මේවා පිළිබඳව වගකීමෙන් සොයලා බලන්න අපට සිදු වෙනවා ප්‍රශ්න අවබෝධ කරගන්න ප්‍රශ්න විසඳන්න ඕන ප්‍රශ්න විසඳන්න බැරි කමක් නැහැ ඒ නිසා මුල්නාංශේලා රජයේ සේවකයන් හැටියට අපි සියලු දෙනාම ජනතාවගෙන් සේවය කරන්නයි ඇදලා ඉන්නේ ඒ සේවය අවංකව කැපවීමෙන් කරොත් ජනතා ප්‍රශ්න විසඳන්න අපහසු වෙන්නේ නැහැ එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සප්රි මහතාද අද සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ අධිකරණ අමාත්‍යංශයේදී අලි සප්රි මහතාගේ මේ අවස්ථාවේදී සමර රාජකාරී අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද අද සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ බලශක්ති අමාත්‍යංශයේදී මා විශ්වාස කරනවා බලශක්ති අමාත්‍යාංශ මට බාර දුන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමේ ජාතික සීනේ සැබෑ කිරීමටයි කියලා ඒ වගේම වසර 50කට ආසන්න කාලයක් පුරාවට මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධියක් පිළිබඳ අපි කතා කරනවා හැබැයි මේ නිධිය තාම කවුරුත් ගොඩගත්තේ නැහැ ගෑස් සහ තෙල් නිධිය ගොඩගත්තොත් රටම ගොඩ යන බව හැමෝගේම විශ්වාසයයි බලශක්ති සුරක්ෂිතතාවයේ හරහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉදිරි වසර පාසලම මම බාර ගන්නවා කියලා මම ජාතික ප්‍රතිඥාවක් දෙනවා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අද සිය දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ මේ ආකාරයෙන් අපිට කල්යාණ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් පවතිනවා කිසිවකු කිසි රටක් අපේ සතුරු නොවන බව අපි සඳහන් කරමු ඒ සියලු දෙනා අපේ මිත්‍රයෝ දුකේ හා සැපේ දෙකේදීම අපිත් එක්ක මේ මිත්‍රත්වයේ බෙදා ගැනීමට පුළුවන් කල්යාණ මිත්‍රත්වය වඩා තහවුරු කළ හැකි ගමන් මඟට ජනාධිපතිතුමාගේ රජයේ හැටියට අපි කටයුතු කිරීමේ බැඳියාව පවතින බව සඳහන් කරන්නට කැමතියි. එමෙන්ම සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මුල සයන් රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය මාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතාද අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මෙතර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද අද සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ එම අමාත්‍යංශ පරිශ්‍රයේදී මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා.
මෙතර දේශීය වෙදකම් ප්‍රවර්තන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය මාත්‍ය සිසිර ජයකුඩි මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සත්‍යනා මතේ वेवल पित्तल मेटे लीपट सह ग्रामीय कर्मांत प्रवर्तन राज्यमात्य प्रसन्न रणवीर महता अदस्य दूरे राजकारी कटियोतु आरंभ कला मेम अवस्थावट अग्रामात्य महिंद राजपक्ष महताद इक्व सिटिया सौभाग्य दक्म वेडपिलिवल साक्षात् करगनिम संदा पारंपरिक सांप्रदायिक देशीय कर्मांत्य नन्वन्नट अतिथियों गेटलुवल्ट नव विसुदुम लबा दीमटात् शक्तिमत् किरीमटात् हेतुल नव निपुम निष्पादनीय कोट देशीय जातिक आर्थिकेट वटिनाकमक् एकतु किरीमटात् मट विशाल कार्यभारयक् गरु जनपत्तुमाय गमुत्तुमाय लबा दीला तीनो विदेश रेखा प्रवर्तन हा विरंदुपुल विविधांगीकरण राज्य मात्य पियांकर जयरत्न महताद अद मिलिस सियदूरे राजकारी कटयुतु आरंभ कला අපේ අමාත්‍යාංශ සරහා විවිධ රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ ආර්ථික නගා සිටුවන ඒ වගේ පවුල් ඒකකය හඳුනාගෙන ඒය සඳහා අවශ්‍ය ශක්තිය ඒ සඳහා මගේ පෙන්වීම අපට ලබා දෙන. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළදී ලෝකයේ වෙසෙන විදේශ රටවල සිට අපේ ශ්‍රමිකයන්ගේ දන්ත එක්රාශි කරලා දන්ත ගබඩාවක් හදලා ඒය පරිගණක කරලා ශනුක අපිට ඒ පවුල් විස්තර සහ ලෝකයේ කොහෙද වෙසෙන්නේ ඒයට යම් අසාධාරණයක් වෙනවද කියන කාරණා පිළිබඳව ඉදිරියේදී අපේ අමාත්‍යාංශය මුකන් බලාපොරොත්තු වෙනවා. मेत्र अध्यापन अमात्यांश लेखम महाचार्य कपिल पेरेरा महता अद दिन दूरे राजकारी कटियोतु आरंभ कला ए अध्यापन अमात्यांश कोविड-19 वायरस आसादने वो रोगीन देदनेकु अद पस्पूर्व वन विट वार्ता वुना यानुव मेरट समस्त आसादित्यान संख्याव सटहन वुने देदहस अटस्यानु पहाक लिसाई म्यात्र वसांकत तात्वे व्याप्त्याद समक वसादमुनु विश्व विद्यालयन ही अध्ययन कटियोतो अद जाली आरंभ वुना मेरठ कोविड-19 वायरस आसादने रोगीन तिदन पिलिबंदव दिन वार्ता उना अदाल आसाद तिदन ओमाने सिट मेरठ पेमिन निरोधाने वेमिन सिट पुत्कले समस्त वायरस आसाद तिन अतुरिन पुत्कलिन देदास हाईसे हेत्त हाईदनकु पूर्ण सुय लबाद मिनवा वैद्य अधीक्षण याटते तवतुरटात रोहल गतवर प्रतिकार लबन रोगीन संख्याव देसिय हया मेअर कंदकाड हा सेनपुर मद्रव्य निवारण प्रतिकार हा पुनरुत्थापन मध्यस्थान संबंध समस्त कोविड वायरस आसादी संख्या अद पेरवन हईसी नमयाक्लिस सटान ऊपाई कोविड-19 पत्रीम वेलक्वीमे जाति क्रियान्वित मध्यस्थानी निवेदने कले पुनरुत्थापन इवन रंदव्यान पंसे अटाक कार्यमंडले हेट हताक आराधित कार्यमंडले पहाक पौल हा समीपत मीन हतलिस अटाक हा वेलिकट बंदनागारे कोविड वायरस आसादने ऊ रंदव्य एसरुगल पुत्कलया ईट एतुला पवतिन वसांगत तत्वे हमे पसुगे मार्त मस वसा देमुनु विश्वविद्यालयानी अध्ययन कटियुतु अद याली आरंभ केरुना मेअर मेवन विट कोविड वसंगते हेतु विदेश श्रीलांकिक मेरेट गेन्नीमट अवश्य सीलु कटियतु सिदुकरण बबाई कामकर वमाते निमल सिरिपाल सिल्वा महता पपसाने සමහරය විදේශීය අපේ රැකියා ආයතන වල සහ අපේ බියුරෝ එකේ ලියාපදිංචි වෙලා ගියායි නෙවෙයි. හුඟක් අය හොර වීසා අරගෙන ගියා ඇත විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා අපි ප්‍රමුඛතාවය අපි ලබා දෙන්න ඕනි නීතියානුකූලව විදේශ රටවල් වලට ගියා ඇත. ඒ ඇයට ලබා දෙන ගමන්ම එහෙම නැතුවත් ඉතින් රැකියාවක් හොයාගෙන ගියායව අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. යට දඩුවම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ අයවත් ඉතා ඉක්මනින් ගෙන්වා ගැනීමේ කටයුතු කරනවා. ඒ සඳහා යම් යම් බාධක හා ගැටලු තියෙනවා. ඒ රටවල් වලින් ඔවුන් එවීමේ තියෙන ප්‍රමාදය සමහරයිට විරුද්ධ श्रीलंका
දහයකටල විකිරීමට නියමිත වූ විතරයක් දැන් රුපියල් 25ක තරම් ඉහළකයක් ගෙන තිබෙනවා. අපේ රටේ දිනක බිත්තර පරිභෝජන අවශ්‍යතාවය ලක්ෂ 80ත් 90ත් අතර ප්‍රමාණයක්. අද වන විට වෙළඳපොළෙහි බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බිත්තරයක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 20ත් 25ත් අතර මිලකයි. පසුගිය මාර්තු මාසයේ බිත්තරයක මිල රුපියල් 18ත් 20ත් අතර පැවති අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රජය විසින් බිත්තරයක සිල්ලර මිල රුපියල් 10ක් ලෙස උපරිම අගයක් පැනවුවේ පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීම සඳහායි. රුපියල් 10කට බිත්තර සෙවීම අසාර්ථක ක්‍රියාවක් බවට පත් වෙද්දී ඇතැම් වෙළඳුන් බිත්තර තොග සැඟවීමටද කටයුතු කලා. ඒ අතරතුර කාලයේදී සීග්‍රේන් සියලු සීමා උල්ලංඝනය කරමින් දිනෙන් දින බිත්තර මිල විශාල ලෙස ඉහළ නැංවීමටයි බිත්තර නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින්නේ. ලංකාවේ දෛනික බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 80ත් 90ත් අතර වන බැවින් මෙය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු වෙළඳපළක්. බිත්තර පිළිබඳ වූ වගකීම පැවරෙන වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරය උසුලන ඩී.බී. හේරත් මහතා බිත්තර ගැටලුව සහ කුකුල් මස් කර්මාන්තය පිළිබඳව මෙසේ අදහස් පළ කළා. කිරි නිෂ්පාදනය විතර නිෂ්පාදනය කරන වැඩිම ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නේ මේ සත්කෝරළි. වර්තමානයේ ගත්තහම මුළු රටේම බරපතල ගැටලුවක් තියෙනවා. ඒ විතර වල මිල පිළිබඳව වෙළඳපොළේ විතර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. පහුගිය කාල වකවානුව පුරාවටම කොරෝනා වදුරෙන් ලෝකෙම වෙලා ගන්නකොට කුකුල් ව්‍යාපාරික ප්‍රජාව ඒ කාරණාවට හරියට මෝන දෙන්න පුළුවන් කමක් වුණේ නැහැ. ඒ හින්දා විතර නිෂ්පාදනය පහළ වැටෙනවා. රජයක් හැටියට ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරන් තියෙනවා. මේ මහ පොළොවේ වැවෙන හැම එකක් පිටරටින් ගේන එක සාමූලෙම නවත්තන්න. ඒ ජාතික ප්‍රතිපත්තියත් එක්ක ගත්තහම අද කුකුළු ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආහාර හදා ගන්නට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන බඩරුංගු. ඒ වෙනුවට අද රජය නිර්දේශ කරලා තියෙනවා ඉරිඟු පෙරට මහ මොහොත හතර වටේම තිබුණත් මස්ය අස්වැන්න අද අඩු වෙලා තියෙනවා. ඒ හින්දා ජනතාව බිත්තර කුකුළු මස් භාවිතා කරන්න කටයුතු කරනවා. දවසකට බිත්තර අවශ්‍ය ලක්ෂ 80ක් නැත්නම් 90ක් කුකුළු මස් ව්‍යාපාරිකයන් ඒ වගේම බිත්තර නිෂ්පාදකයන් හැල්ලු කරන්න නැතුව ඔවුන්ටත් වටිනාකමක් දීලා පාරිභෝගිකයන් අපහසුතාවකට පත් කරන්න නැතුව ඒ කටයුතු සකස් කරන්න අපි හෙට දවස භාවිත කරන්න සූදානම් වෙලා තියෙනවා. බලහත්කාරයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගැනීමේ හීනමානයක් නොමැති බව සමගිය ජන බලවේගයේ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. බණ්ඩාරබිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බහිරවයෝ පූජා තියනවා දැකලා තියෙනවා. හැබැයි බහිරුව අපි ඇස් දෙකින් දැකලා නැහැ. බහිරෝ කියන්නේ යම් තැනක ගිල ගත්තම ඒ බහිරවයා හිටියට ඒක රැකගෙන ඒක ආරක්ෂා කරගෙන භූතයෙක් හැටියට ඉන්නවා කියන කාරණේ ජීවමානව ඉන්න බහිරෝ තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉන්නේ කියන කාරණේ තමයි මට කියන්න තියෙන්නේ. පාක්ෂිකයෝ විසින් ලබා දීපු ලැබිය යුතු නායකත්වයේ මොකද්ද කියලා පෙන්වා දීමේ තියෙද්දි වර්තමාන නායකතුමා එතුමාගේ පරණ සුපුරුදු අර ක්‍රීඩාව පටන් ගන්න තියෙනවා. බලහත්කාරයෙන් හොරකෑමෙන් එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීම පිළිබඳව අපිට හිනමානයක් දැන් නැහැ. අපිට හොඳ ප්‍රතිවාරමක් අපි ගොඩනගලා තියෙනවා මේ මහා මැතිවරණය තුල. සමගි ජන බලවේගයේ පක්ෂයේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයා ආණ්ඩුවට ඕනි වැඩ කරනවා වෙනුවට එක එක පක්ෂවල තියෙන අභ්‍යන්තරයේ තියෙන මේ අර්බුද නිර්මාණය කරන ඒවා පෙන්නලා දීලා ආණ්ඩුවට වැඩ කරන්න බැරි එක වසන් කරා ගන්නවා කියන එකයි. වර්තමානයේ පාලනස නායකත්වයේ කුලල් ගා ගැනීම සමගි ජන බලවේගය අපිට අදාළ වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ නායකත්වය තුල ඉදිරියට තියෙන්නේ අලුත් බලාපොරොත්තුත් එක්ක පාක්ෂිකයෝට අවුරුදු ගණනාවක් තිස්සේ අහිමි වෙච්ච බලය නැවත ලබා ගන්න කෙටි කාලීන ඒ අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න සමගි ජන බලවේගය ආරමුණ. ජනතාව විසින් රජයට ලබා දුන් විශිෂ්ට ජනපරම තුළින් මෙරට සංවර්ධිත රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කුරුණෑගල පන්නල බෝපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය සංවර්ධන හා නීතිගත සංස්ථාවේ පෙරනිමේ කොන්ක්‍රීට් අංගනයේ වැඩ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පසුගිය කාලය තුලදී මෙම වැඩබිම අකර්මණ්‍ය වී තිබු අතර අද දින මෙම වැඩබිම තුළ කොන්ක්‍රීට් කළුගල් කාපට් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමද විශේෂත්වයක්. අපිට ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය තමයි ජනතාව බලාපොරොත්තු වෙච්ච නායකත්වය අද රටට ලැබිලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙච්ච අමාත්‍ය මණ්ඩලය ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් රජයේ ආයතන විශේෂයෙන් කාර්යක්ෂම තත්වයකට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට දුන්නු වගකීම අපි නොපිරිහෙලා ආයතන ප්‍රධානීන් සහ සියලු දෙනා එක්ක එකතු වෙලා
අපි ඉටු කරනවා විපක්ෂයක සහයෝගය ලැබෙන පාට අපේ නැහැ අමාත්‍ය දූර දීලා අමාත්‍ය මණ්ඩලේ පත් කරපුවාමත් සමච්චලයට ලක් කරන තත්වයකනේ විපක්ෂයේ හිටියේ දැන් අපි එදා ඒකාබද්ධ විපක්ෂය කතා කරේ ජාතික ප්‍රශ්න හද අද ජාතික ප්‍රශ්න විදිහට කතා කරන්නත් දේවල් තියෙනවා නැතුව නෙවෙයි ඒ නිසා ජනතාවගේ සහයෝගය රජයට ලැබෙනවා නම් ආශිර්වාදේ රජයට ලැබෙනවා නම් රජයට යන්න පුළුවන් තාම විපක්ෂයක් කියලාත් නැහැනේ දැන් ඕකේ කවුරු විපක්ෂ නායකයා වෙයිද විපක්ෂ දෙකක් නෙමෙයි තුන හතරක් තියෙනවා අන්ර කුමාරක විපක්ෂය තියෙනවා සම්බන්ධන් විපක්ෂය තියෙනවා සජිත් විපක්ෂය තියෙනවා රනිල් විපක්ෂය තියෙනවා ඒක ගැන බලන්න නැතුව අපි සංවර්ධන වැඩපිළි ඉස්සරහට ගෙනියන වත්මන් ආණ්ඩුවට 3-2 බලයක් ලබා තිබීම වකින් ජනතාව විශාල වැරැද්දක් සිදු කර ඇති බව සමගිය ජන බලවේගය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරිපත් වූ මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය පිට අදහස් දක්වමින් ජනතුමා විශේෂයෙන්ම කියලා දෙන ප්‍රධානම කාර්යය තමයි 19 අහෝසි කරන්න කියලා 20ක් ගේන්න කියනට වැඩිය 19 අහෝසි කරන්න. මොකද්ද 19 අහෝසි කරන්න තියෙන ප්‍රධානම කාරණේ මොකද්ද කියන එක අපිට පොල් ලොකු ගැටලුවක් තියෙනවා. ඇයි ජනතුමා මේ වගේ ප්‍රකාශයක් කරේ කියලා. 19 තුල ජනතාවට නොලවිච්ච දෙයක් තියෙනවා. ජනතාව බොහෝ දේවල් දිනාගත මිසක් 19 ව්‍යවස්ථා සංශෝධනය තුල මම හිතන්නේ ජනතාවට අහිමි වෙච්ච දෙයක් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි දැක්කේ නැහැ. ඒකෝට මේ තරම් ඉක්මනට ජනාධිපතිතුමන් මේක අහෝසි කරන්න කියන තරම් මොකද්ද තිබිච්ච රටේ ජනතාවට තිබිච්ච ප්‍රශ්න. මම හිතන්නේ 19 තුලින් ජනතාව ආරක්ෂා කරගත්තු ජනතාව දිනාගත්තු මේ රටේ ජාතන්ත්‍රවාදීන් අයිතින් නැවත වලපල්ලට යන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. සා 3-2 දීලා ජනතාව මං හිතන්නේ මහ ලොකු වැරද්දක් කරගත්තා කියන එක මගේ හිතවත හදවත කියන්නේ. සා අපි මේක නිවැරදි කරගන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එක දැන් අපි පරම්පරාවද වැඩි. නමුත් ජනතාව විදිහට පෙළගස්සලා ජනතාව විදිහට මේකට හඬක් නගනවා නම් මේ ව්‍යවස්ථාව දැන් 20 ගේන්න කියනවා. 20 ගේනවා කියලා දැන් මටම 20 ලැහැත්ති කියලා කියනවා. නමුත් 20 ඇතුළ අන්තර්ගතය මොකද්ද? 20 බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක අපිට පැහැදිලි නැහැ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. महजन बैंकुवे नुगेगुड शाखावट अनुबंधित राजुगिरिये नवसेवा मध्यस्थानीय सह स्वयं बैंकु एकके विरुद्ध किरीम अद दिन सिदु केरुणा ए महजन बैंकुवे सभापति सुजीव राजपक्ष महतागे सह प्रधान विधायक नेलधारी सामान्य अधिकारी रंजित कोडितुवक्कु महतागे प्रधानत्वेन මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නියෝජ්‍ය නගර අධිපති ප්‍රේමලාල් අතුකොරාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. වර්තමාන මහජන බැංකුවේ වර්තමාන සභාපතිවරයා හැටියට අද දින එහෙම නැත්නම් අගෝස්තු 17 වෙනි දින 2020 මෙමෙලිට කාර්යභාරයට සහභාගී වීමට ලැබීම ගැන අත් වශයෙන් මම ඉතාම සතුටු වෙනවා. මොකද මම විශේෂයෙන්ම තදබල විදියට විශ්වාස කරන දෙයක් තමයි මේ ආයතනවලට තවත් හොඳින් අපිට ගනුදෙනු කරුවන්ට සේවය සැපීම සඳහා මේ ආයතන තවත් දියුණු විය යුතුයි. ඉතින් මෙවැනි පරිශ්‍රයකට ආවම මට ඉතාම සතුටු හිතුණා. මොකද මම මේ හැම ජනදනම් පරිශ්‍ර ගැන මම බලනවා. ඒවා දැක්කම මේ වගේ තැනක් දකින්නකොට බොහොම සතුටුයි. ඉතින් ඒ ගැන මම විශේෂයෙන්ම සම්බන්ධ වුණු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා නම් කියන්න අකමැති. දුකාලින අවස්ථාවක් විදිහට අපිට තිබුණා රාජගිරිය වගේ විශාල ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්න ඒ වගේම බැංකු පහසුකම් ලබා දීමේ අවස්ථාවේ අපිට තිබුණා. ඉතින් ඒ සඳහා මෙවැනි ස්ථානයක් ලැබීම පිළිබඳව අප ඉතාම සතුටුපත් වෙනවා. ගනුදෙනු කරවන්න අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකිවෙන පරිදි ඉතා විශාල ඉඩකඩක් තිබෙන නගර මැදේ ආය වාහන ගාල් කිරීමේ පහසුකම් ඇති ස්ථානයක බැංකු ශාඛාව නැවත ස්ථානගත කිරීම ලැබීම මම හිතන්නේ ඉතා අපේ වාසනාවක් විදිහට සැලකෙනවා. දැන් අවධානය රටපටා පුවත් කිහිපයක් වෙතයි. කැකිරාව තලාව මාර්ගයේ යලගම අලිමංකඩ ප්‍රදේශයේදී මාර්ගයේ හරහා මාරුවීමට ගිය අලිරංචුවක මෝටර රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති අතර මෙම අනතුරට මුහුණ පා ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපතිවරයා යටතේ පැවති යුතු බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකු වෙත පැවරීම තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ පැවති යුතු අමාත්‍යංශයක් බවයි. මෙහි වග උත්තරකරු වන ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාව පත් කර තිබෙනවා.
මුහුණු පොතේ ව්‍යාජ ගිණුම් විවෘත කර ජංගම දුරකථන අඩු මිලට ලබා දෙන බව පවසා මුදල් ලබාගෙන ජංගම දුරකථන ලබා නොදී වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වීරවිල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මිනිපේ හසලක නගරයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක වැටුප් ගැටලුවක් හේතුවෙන් ඇඟලුම් ආයතනයේ සේවකීන් පිරිසක් දෙවන දිනටත් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. අපිට දීමනාව දෙන්නේ 2500 2500වත් අපිට දෙන්නේ තාම කොරෝනා පිට දාලා හරියට පඩියක් දෙන්නේ අපි මාස ජීවත් වෙන්නේ උදේට කෑම එක නෑ දැන් ඒක දෙන්නේත් නෑ බොහොම මාන ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නේ ඒකත් වෙලාවකට නෑ වෙලාවකට නෑ අපි මේකේ බොහොම දුක් විඳලා ජීවත් වෙන අපි කිසිම කෙනෙක් බලන්න රජින් දෙනදයක්වත් මේ මිනිස්සු අපිට දෙන්න දෙන්නේ අපිට විශ්‍රාමයක් නෑ ජීවත් වෙන්න දැන් අපි කියන්නේ අපිට සහනයක් ලබා දෙන්න කියලා කවුරු වුණත් අපි බලන් ඉන්න මිනිසුන්ට කියන්නේ එත්සම් කියන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා දවස තුනසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්නේ www.seethanews.lk අපගේ වෙබ් පිටුවට යලිතම රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.